සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධාකාර අගතිගාමි ආකාරයට කටයුතු කරන විශේෂයෙන්ම පෙර රජයේ, ඒ කියන්නේ රාජසේනාරත්න යුගයේදී. නමුත් වර්තමාන රජයේ පැමිණියාට පස්සේ යම් කිසි ආකාරයක සහනශීලී ආකාරයට කටයුතු කරමින් තිබුණ යුගයක් පසු කළාද? දැන් ඒතර මේ වෙනකොට ඔබ දකින්න ඇති සමහර සෞඛ්‍ය අංශවල විවිධාකාර වර්ජන රැල්ලක් පසුගිය දවස්වල ක්‍රියාත්මක වුණා. මේ වර්ජන වලින් සමහර ඒවා නැවැත්විය හැකි වර්ජන. හැම වර්ජනයක්ම සිද්ධ වෙන්න දෙන්න ඕනේ නැහැ. මොකද හේතුව සාමාන්‍ය ජනතාවට මේකින් කරදරයක් වෙනවා. ඒ සාමාන්‍ය ජනතාවට වෙන කරදරය අවම කිරීමට තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයක් ඉන්නේ. ඒතකොට සෞඛ්‍ය ලේකම්තුමාගේ රාජකාරිය තමයි එවැනි වර්ජන වැළැක්විය හැකි නම් ඒවාට මැදිහත් වී අදාළ සාකච්ඡා සම්මන්ත්‍රණයෙන් පසුව අදාළ පියවරල් අරගෙන එම වර්ජන වැළැක්වීම. නමුත් වර්තමානයේ සෞඛ්‍ය ලේකම්වරයා විදිහට කටයුතු කරන අපේ ජෙනරාල්තුමා මේ සම්බන්ධව ඉතාම නෑසූ කන්ව ඉන්න ස්වභාවයක් තමයි දක්නට ලැබෙන්නේ. එතුමා හිතනවා ඇති එතුමා මේ සෞඛ්‍ය සේවය ගැන ගොඩක් දන්නවා කියලා. හැබැයි ඉතා පැහැදිලිව කියන්න ඕන එතුමා සමහර විට වෛද්‍ය අංශය ගැන දන්නවා ඇති ශ්‍රී ලංකා යුද හමුදාවේ. නමුත් එතුමාට මේ ලංකාවේ පොදු මහ ජනතාවට සෞඛ්‍ය සේවාව සලසන සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධව තියෙන ඉතාම අල්ප දැනීමක්. මේ දැනීම නැතුවට විතරක් නෙමෙයි, මීට කලිනුත් ඉන්න හිටපු සේරම නිලධාරීන් ඒ දැනීම සම්පූර්ණ වෙච්ච කට්ටිය නෙමෙයි. නමුත් ඒ පුද්ගලයන්ට තිබුණ යම්කිසි නිහතමානීකමක්, තමන් දන්නේ නැති දේවල් ඊට පහළ කට්ටියකින් නැත්තම් වෙනත් බාහිර පුද්ගලයන්ගෙන් අදාළ අංශවලින් නියමිත නිලධාරීන්ගෙන් අහලා දැනගන්න ඉගෙන ගන්න හැකියාවක් තිබුණා. නමුත් තමන් දන්නේ නැත්තම්, තමන් නොදන්න බව දන්නේ නැත්තම් විශාල ගැටලුවකට රට යමින් තියෙනවා. අපි මේ සම්බන්ධව ඉතාම දැඩිව ප්‍රකාශයට පත් කරන්න කැමති ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙනකොට ජෙනරාල් මානසිකත්වයෙන් හසුරවන්න බැහැ. ලංකාවේ මහජනතාවට විවිධාකාර ගැටලු ඇතිවෙන්න නියමිතයි හෙට දිනේ සිට. මොකද ලංකාවේ ICC, ඒ කියන්නේ මේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටවල තියෙනවා. මෙම ප්‍රතිකාර කොවිඩ් මධ්‍යස්ථානවල මේ වෙනකොට සෑහෙන රෝගීන් සංඛ්‍යාවක් ඉන්නවා. මේ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට අදාළ ප්‍රතිකාර සැලසීම සඳහා වෛද්‍යවරුන් යොදවා තියෙනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ සම්බන්ධව තියෙන දැනීම ඉතාම අවමයි. ඔවුන්ට නිවැරදි අවබෝධයක් නැහැ මොන වගේ ස්ථානවලද මේ වෛද්‍යවරු ස්ථානගත කර සිටින්නේ කියලා. ඒ නිසා ඒ අනවබෝධයෙන් තමයි මේ වෙනකොට අපේ සෞඛ්‍ය ලේකම්තුමාත් වැඩ කරන්නේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි හෙට දිනේදී අදාළ රෝගීන් සිටියදී එම සෞඛ්‍ය මධ්‍යස්ථානවල සිටින වෛද්‍යවරුන් වෙනත් ප්‍රදේශවලට ස්ථානමාරු ලබා පිටත් වෙලා යන්නේ. ඒතර මේ අවස්ථාවේදී කොවිඩ් රෝගීන් තාම අන්ත අසරණතාවයට පත් වෙනවා. මෙහි වගකීම දරන්න වෙන්නේ අදාළ පත්වීම් මාරු ලයිස්තුන් මාරුවීම් පටිපාටිය නිසි පැරදි ක්‍රියාත්මක නොකර මාරුවීම් මණ්ඩලවල අවසරයකින් තොරව ක්‍රියාත්මක කරන සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධව අපි අපේ දැඩි විරෝධතාවය ප්‍රකාශ කරලා තියෙනවා. මෙම අසන්න කොවිඩ් රෝගීන්ගෙන් පිළිගන්නවට ඇයි මෙච්චර ද්වේෂයක්, ඇයි මෙච්චර කෝපයෙන් පෙළෙන්නේ මේ අසන්න රෝගීන් සම්බන්ධව? රෝගීන්ට ප්‍රතිකාර කරන වෙනුවට එහෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉන්න වෛද්‍යවරුන්ට වෙනම ස්ථානවලට පත්වින් දීලා ඒගොල්ලෝ ඒ ස්ථානවලින් ඉවතට යවනවා නම් සෞඛ්‍ය ලේකම්වරයාය සම්බන්ධ වගකීම දරන්න ඕන. හෙට ඉඳලා මෙම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධව තනියෙන් Tamanට ගිහලා තමයි ප්‍රතිකාර කරන්න මේ අවස්ථාවේදී. මොකද අදාළ වෛද්‍යවරුන් පිටතට යවුවොත් රෝගීන් තනිව දෙනවා, ඔවුන්ට ප්‍රතිකාර කිරීමට කිසිවෙක් නොමැති වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපේ දැඩි අප්‍රසාදය ප්‍රකාශයට පත් කරන්න කැමති සෞඛ්‍ය අමාත්‍යාංශයටත් මාරුවීම් මණ්ඩලවල අවසරයකින් තොරව අදාළ මාරුවීම් කටයුතු සිදු කරන මේ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ටත් විශේෂයෙන්ම සෞඛ්‍ය ලේකම්වරයාට. මොකද මාරුවීම් මණ්ඩල කියන්නේ නිසි නීත්‍යානුකූලව ස්ථානගත කරන ලද මණ්ඩල. මේ මණ්ඩලවලට යම්කිසි පුද්ගලයෙක් තෝරාගන්නේ කෙසේද, මාරුවීම් මණ්ඩලවල සංයුතිය කොහොමද කියන එක අදාළ ලිපි ලේඛනවල අපේ ඊකෝඩ් එක කියලා අපි හඳුන්වන ග්‍රන්ථයේ আদি දේවල් වල සඳහන් වෙලා තියෙනවා. මේ කිසිවක් නිසි පරිදි නොදන්නා නිසා වෙන්න පුළුවන් මේ සෞඛ්‍ය ලේකම්වරයා හිතන්නේ තමන්ගේ අභිමතයට අනුව පමණක් තමන්ගේ ජෙනරාල් මානසිකත්වයෙන් මේ ප්‍රශ්නේ විසඳිය හැකි කියලා. එසේ නොහැකි හෙට දිනේ සිට ඔබට බලාගත හැකි වෙන්නේ මොකද්ද කියලා, හෙට දිනේදීවත් අඩුගානේ මේ සම්බන්ධයෙන් සංවේදීතාවයක් නැති වුණොත් එතුමා හිතුවත් මේ තමන්ගේ අන්තේවාසිකයන්ට සලකන විදිහට අනිත් සෞඛ්‍ය ප්‍රජාවට සලකන්න පටන් ගත්තොත් මං හිතන්නේ අනිද්දා සිට තවදුරටත් මේ තත්ත්වය වැඩි දියුණු වෙන එක, වඩාත් බරපතල වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා අපි ඉතාම ආදරයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා ලංකාවේ රජයෙන් සහ සියලුම සෞඛ්‍ය අංශවල ඉන්න සියලුම නිලධාරීන්ගේ මේ සම්බන්ධව සංවේදී වෙන්න.
මේ වැලැක්විය හැකි වර්ජනය වළක්වන්න උත්සාහ කරන්න නැතිනම් හෙට දිනේ සිට සිදුවන්නේ මොකද්ද කියන එක සම්බන්ධව ඔබලාට බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගකීම අපි දරන්න සූදානම් නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂයෙන්ම අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඇත්තට මේ අවස්ථාවේ අසරණයි. එතුමාට ඉහලින් ඉන්න සෞඛ්‍ය ලේකම්තුමා තමයි සම්පූර්ණ වගකීම දරන්න වෙන්නේ. බොහොම ස්තුතියි.